මගෙ නැති වුණා. සෙව්වට මට හොයාගන්න කොහොමටවත් බැරි වුණා. අපේ වත්තේ බොල් මුලේද ලොකු අම්මගේ පන්වලේද අත්තම්මගේ කුස්සියේද වෙරළු ගහේ අතු අතරද කොහොම වුණත් ගමේ ගොඩේ මගේ හදවත හැංගිලා මම නන්නේ මෙහි ගෙනාවේ ඒක හොඳින් දන්නවා හොඳයි දැන් පුතාලා දන්නවද මේ කවි පන්තිය මොකද්ද කියලා දන්නා ආ මේ තමයි පුතේ සිබිල් වෙත්ත සිංහ නැන්දගේ වැණියන් කලු වැණියන් කවි පොතේ එන කවි පන්තිය ආ හරි මම දැන් ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න මොකද්ද සිදාදිය කියලා කියන්නේ හරි සිදාදිය කියලා කියන්නේ පුතේ නගරය අපි කියමු කොළඹ කියලා දැනට දැන් මේ කියන විදිහට මේ නැන්දගේ හදවත නැති වුණාලු සිදාදියට එන දවසේ ඒ මොකද්ද ඒ කියන්නේ හදවත අපිට තියෙන වටිනාම දේ හදවත නේද අපි කියමු ආදරය කියලා ඇයි ඒ සිබිල් නැන්දා මෙහෙම කියනවා मगे पुंचिकाले गन मट मतकोट हरी आस ये तरह सतोषे गतकरपू कालया मगे मुलु जीवितेम नति तर दलांडपूते मे लियलती लसन नेद हितट एन दे लसन ट वचन वट पेर लियल नेद लियन के महा अमार देवल कर लेद हरी वाला धन्यवाद ඇයි අද මම මේක තෝරාගත්තේ කියලා. ඔයාලත් හිතට එන දේ ලියන්න ගන්න ඕනේ. තේරුණාද? ඔයාලගේ කතාව. ඔයාලට හිතෙන දේ. අපි ඔක්කොම එකතු වෙලා ඔයාලගේ කතාව කියවමු. කැමතිද? කැමතිද? ආ. දැන් බලන්නකෝ මේ නැන්දා කොච්චර සරලව ලේසියෙන් එයාගේ හිතට දැනෙන දේ ලියලා තිනවද කියලා කන්ද උඩින් ගස් අතරින් හිරුදෙයියෝ අපේ දිහා බලනකොට අපි දොර ජනෙල් ඇරලා තියන්න ඕන කියලා අපේ අම්මා නිතරම කියනවා දැන් බලන්න පුතේ ඒක ලියලා තින ලස්සන නේද ඔයාලට නම් ඉතින් කන්ද උඩින් ගස් අතරින් හිරුදෙයියෝ පායන්නේ තමයි හැබැයි පුතේ මේ උස ගොඩ නැගිලි අතරිනුත් හිරු දෙවියෝ අපි දිහා බලනවා ආ අපි මේ සබහ දහම රස විඳින්න පුරුදු වෙන්න ඕන අපි සබහ දහම ආරක්ෂා කරගන්න ඕන අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අපි මේ සබහ දහම ආරක්ෂා කරගත්තොත් විතරයි තේරුණාද ඔයාලට හරි එහෙමනම් ඔයාලා ඊළඟ දවසේ එනකොට හිතර දැනන දේ ලියනවද? ඕහ්! ආ, නියමයි. මේ බලන්න මේ. සිබිල් නැන්දා ලස්සන චිත්‍රයක් ඇඳලා මේ. මේ. පේනවද? මේ. හරි. ඔයාලටත් පුළුවන් මේ විදිහට ලස්සන චිත්‍ර අඳින්න. එහෙම නේද? लीव आयुष खराबु नेटी दंता लेपय शक्तिमत दत्ति बलकट डव वलाती न्यूट्रिलॉक सीरम हिसकेस वैटी आमसीयट अनु आटाक ताक्वा अवम कराई डव हेयर फॉल रेस्क्यू नेमा
ඇත්තටම මොකද මම මෙහෙම කිව්වා? දෙමළුන්ට ගහනකොට සිංහලෙක්වයි හිටියා. සිංහලුන්ට ගහනකොට දෙමළෙක්වයි හිටියා. එහෙමයි වේරුනේ. එහෙම වේරුනේ. කතා විතර යති. එතකොට ඔය කියන දවසේ මොකද උනේ? කොහොමද? අර ඇක්සිඩන්ට් එකක් උනේ. කොහොමද කි? ආ. ඒ දා විතර නෙමෙයි මං හැමදාම නිදාගන්නේ මෙතන. महापोलोतीवस्तीन दवस्तीन නෑ බං මු මේ වෙන මොනවද බයිලා කියන්නේ මේ අංකල් එතකොට අර ඇක්සිඩන්ට් එක අර අතන වෙච්ච එක ඔයක දැක්කද මොන අයියානේ ඔයා අපිත් එක දැන් බොද්දි කිව්වේ බොද්දි ඇකේ කවුද කිව්වේ මමද හුළඟද ඈ මමද හුළඟද හුළඟ 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 ඒ හුළඟ අර එහා ලේන් එකේ කොල්ලෙක් මරපු කතාවක් කිව්වේ එතකොට මොන කොල්ලෙක් ආ දත් ලොකු උලඟක්කා මගේ කරත් එක්ක ගහේනවා තව ඩිංගෙ ලොකු උලඟක් කාලෙකට පස්සේ උලඟ මේ හැම තැනම ඉන්නවා හැම තැනම මේ වැඩේ හරියන්නේ නැහැ බං. කැමරා ඔන් කරපු ගමන් මේ එකා කියන්නේ වෙන මොනවද? යමන් යන්න මේ කකුල ගන්න. නෑ ඌම නෙමෙයි. වෙන වෙනෙව්. වෙන වෙන පළාත්වලෙව්. අනේ ජූට් මල්ලි මොකක් හරි කරන්න ජූට් මල්ලි මේකට. දැන් වෙනද මෙහෙම උනේ නෑනේ. හෙලෝ හරි හරි රත්තරන් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මට මේ දවස් කීයේ ප්‍රශ්න ටිකක් වෙන්නේ අපි මේ සමන් පිටත් වැටිලා කොන්දේ අමාරුවා ඒ මතුවර කොල්ලගේ වැඩත් මම්ම කරන්න එපා හරි හරි පැටියෝ එන්නන් එන්නන් බා පරිස්සමෙන් දාපම් බං හීරේ වනචරයා මොකද මේ පැත්තේ කරගෙන ඉන්නේ
මං දැන් දවස් දෙක තුනක් දැක්ක උඹේ පෙත්ත කරගෙනවා ඔය නිකන් කතා කර කර ඉන්නේනවා මල්ලි නිකන් කතා කර කර ඉන්නේනවා අක්කත් කැමති නම් අපිට කරන්න දෙයක් නැහැ හැබැයි තින් ඔය එන්නේ නිකන් කතා කර කර ඉන්න නෙවෙයි ඒ කිවි අක්කට මිනී මැරුම කර සුනිල්ලයි අතුලට යවන්න ඕන නම් කතා කර කර ඉන්න පිස්සුද මල්ලි එහෙම එකට එනවා නම් මට තේරෙනවනේ අදවස මං ගෙදර ඉන්නවා කොල්ල ආවම එවන් පහුගිය ටිකේම මට උගේ පාඩම් ටික මිස් වුණා අනේ ඕ මල්ලි පොඩ්ඩක් බලපන් බලලා ඕවත් පිළිවෙලක් කළා දීපන් අපි කොහොමද දන්නේ තව කෙනෙක්ව පිළිවෙල කරන්නේ මේ බලන්නකෝ අපි ඉන්න පිළිවෙල ඔය මැදේ කාටවත් කරදරයක් නැතු ඉන්නමනේ අපිට කරදරයක් නැත්තම් අපෙන් කරදරයක් නැහැ ඕන් දැන් නම් මුන් කුණු ටික වෙලාවට පිළිවෙලට ගිරියනවා ඒක තමයි මහජන බලය කේහෙම් මල තමයි එකෙක් ආවෙ නැහැ එක ලේන් එකක ඔක්කොම නැට්ට අකුලන් හිටියා බයට අර කොල්ලෝ කීප දෙනෙකුයි මෙන්ටල් දෙක තුනක විතරයි ආවේ අපි කියලා මොනා කරන්නද බං ඔය උද්ඝෝෂණ අපිට පුරුදු නැහනේ ආ එදා පොලිසියට ගෙනහලා මොනාද කිව්වේ හොඳ වෙලාවට දැන් පොලිසිය ලොක්ක අපි වගේ තරුණ කොල්ලෙක් මිනිහා වැඩේ ෂේප් කළා දැම්ම මිනිහා ෂේප් එක එළියට කතා කරලා කියනවා මල්ලි උඹලා කරේ මරු වැඩ ඊළඟ පාර නගර සභා සභාපතිගේ ගේ ඉස්සරහම කුරුටික් ගින්දාපන් කියලා එහෙම පොලිස් මහත්තයෙක් ගැන ඇහුවමයි බං ඒකනේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරන නරිෂ්ඨ බේස් එකක් පොන්ස් ලයිට් මොයිස්චරයිසර් එක ෆ්‍රෙෂ් ග්ලෝ එකක් පොකට් එකට ෆිට වෙන නිව් ඇක්ස් ටිකට් පර්ෆියුම් අවුනංගි අයලෙන්නකින් ඇතුලට දාන්න මං එතන ඉන්නේ අයියද සංජය ඔව් යා කෙමේ අපේ සුනිල් අයියා මිනිමරු එක කරගන්න හදන්න එපා අනේ පලයන් බයි යන්න ඔව් දැන් මොනවද නම් කියලා මගෙන් දැනගන්න තියෙන්නේ හැබැයි මට සමහර දේවල් නම් මතක නැහැ දැන් අවුරුදු 5ක් විතර වෙනවනේ මේ සෙට් ඩිසයින් ඇසයිමන්ට් එකක් අයි අයියාමනේ සෙට් එක ඩිසයින් කරේ ඔව් යාළුවෝ උදව් කරා අහන්නකො ඔයගේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලම ඔයා ඒකට යූස් කරපු කලර්ස් එහෙම මොකද්ද නෑ අයියේ සෝරි අයියේ මං ඇත්තටම අද ආවේ ඒ ගැන කතා කරන්න නෙමෙයි අයියේ. ඒ කිව්වේ? ඔය ෆොටෝ එකේ ඉන්න අනිත් අයියා විජිත් ඔව් එයා නැති වුණානේ ඔව්
ඔයා විජිත දන්නවද? ඔව්. නෑ. ඒත් මං එයාව දන්නවා. මට හිතුණා ඒ විජිත් අයව දන්න යාළුවෙක් එක්ක හරි පොඩ්ඩක් කතා කරන්න. මොනවා ගැනද? මන් දන්නේ නෑ අයියේ. නිකන් විස්තර. එයා එකපාරටම නැති වුණා. මට විශ්වාස කරන්න බෑ තාම. ඔව් අපි දැනගත්තේ පස්සේ. ඔයා විජිත්ගේ යාළුවෙක්ද? ඔව්. විජිත් අයියා ඉදි මෙහෙ නේද? ඔව්. මෙතන නැවතිලත් හිටියද? ඔව් සමහර දවස්වලට. දැන් මොනවද නංගිට කතා කරන්න ඕනේ විජිත් ගැන? මන් දන්නේ නෑ අයියේ. සෝරි අයියේ. සෝරි අයියේ. කෝල් එකක් දෙන්න. යන්න. එහෙමද? හරි පුතා. හැබැයි ඔය ඉස්තරේ ගන්න එක නම් ඒතර ලේසි වෙන්නේ නැහැ. මං දන්නවා මාමා. ඊ අදාළයට අදාළ ගාන ගෙවනවා කියන්නේ. වැඩේ වුණාම ගෙවුම්. උඹලා ඒක කරන්න නැ වැඩේ නම් අනේ මං දන්නේ නැහැ. ෂුවර්ද? ඔව්. මේ පුතෝ ගැස්සලා ගියොත් නම් ලේසි වෙන්නේ නැහැ. මං දන්නවා මාමේ. ගැස්සෙන්නේ නැහැ. අනික අපි කවුරුත් ගෑවෙන්නෙත් නැහැ. හරි හරි. ඔය ඉස්තරේට මැසේජ් කරපන්කෝ. වැඩි ඉක්මනට වෙන්න ඕන. හරි හරි ඔකේ ඔපංකෝ. හරි හරි. මචං මං දැන් උඹට නම්බර් එකක් දානවා. අර කච්චේරියේ මාමත් උඹට ඕන කරන ඩීටේල්ස් ටික දැන් මම දාපන්. හරි.